අපි ආචින සියල අපිට කියනවා පුතේ දුවේ රටේ අනාගතයේ ඔබ අපි ගහකොළත් එක්ක ජීවත් වුණා. ඒ ගහකොළවල සුවය අපි වින්දා. ඇලේ දොලේ සුවය අපි වින්දා කියලා. ඉතින් ඒ නැතිවෙච්ච නිදහස මගේ සමපරම්පරාවට ලැබුණ නැහැ කියලා මම ඒ නිදහස දේශපාලනයෙන් ඉල්ලන්නේ. කෑම් පෙට්ටියක් පිටේ බැඳගෙන පැය 24ම අධ්‍යාපනයේ පස්සේ දුවන අපිට පෝෂදායී ආහාර වේලක් දෙන්න කියන දේශපාලනයෙන් ඉල්ලන්නේ නැහැ. හැබැයි මගේ රටට තිබ්බ මනුස්සකම් එක්ක ඉගෙන ගත්ත මානුෂීය හැදියාව තිබ්බ ලස්සන සමාජයක්. වැඳලා කියන්නම් දේශපාලනයෙන් පුළුවන් නම් මේ සමාජයට අපි ආය දෙන්න. මේ රටේ දේශපාලනය අපි වෙනස් කරන්න ඕනේ. මම මේ ඇඟිල්ල ඔබට දික් කරන්නේ. මම දන්නවා මේ ඇඟිල්ල දික් කරන වාරයක් වාරයක් පාසා ඇඟිලි හතරක් මගේ පැත්තට දික් වෙනවා අනාගතේ අපිට බාර ගන්න කියලා. ඔව් මම ලෑස්ති රට බාර ගන්න. හැබැයි සමීක්ෂණයක් කරමුකෝ. කවුද කැමති යුරෝපීය රටක රැකියාවකට යන්න කියලා? අනිවාර්යෙන්ම මගේ සමවයස් යාළුවා ටික යන එක යනවා. මේ රටේ දශම ගානක් ඉතුරු මේ කෝ බාර ගන්න මිනිස්සු. කෝ රටේ දේශපාලනය බාර ගන්න මිනිස්සු. අපිට කොහෙන් හරි වැරදුන්නේ නැද්ද? පොඩ්ඩක් අපිට කොහෙන් හරි වැරදුනා. හැබැයි වැරද්ද කොතනද කියලා හොය හොය ඉන්නතුව ලස්සනට කතා කරන, ලස්සනට වචන හසුවන දේශපාලන චරිත අපිට අනේ එපා. හැබැයි ලස්සනට රටට වැඩක් කරන්න පුළුවන්. මේ හදවතට මානුෂ්‍ය වෙන්න පුළුවන්, අහිංසක ජනතාවගේ ඉල්ලීම් වලට සවන් දෙන්න පුළුවන් දේශපාලන චරිතයකට පොඩ්ඩක් හිතන්නකෝ. පාස්කු ප්‍රහාරය අපේ රටේ එනවා. මගේ අතේ ලියපු කොලයක්වත් නැහැ. මේ දැම්මට හිතන දේ මම මේ කියන්නේ. 225ම තම බෝම්බ ගහන්න කියපු මිනිස්සු මැතිවරණේ ලං වෙද්දී එහා ගෙදර මිනිස්සුත් එක්ක මරාගත්තා. තවත් 225ක් ඔය කියන පාර්ලිමේන්තු ඉන්නවන්න. ඉතින් එහෙම රටක ඉඳන් අනාගතය ගැන හිතන්න පුළුවන්. මම නම් හිතන්නේ. වැවක් ඕන වුණාම පොකුණක් හදලා කෝ මේකේ වතුර කියලා අහන්න නැතුව හදපු වැව කෝ කියලා අහන මිනිස්සු ටිකක් අපි හදමු. අපිට පුළුවන්. අනිවාර්යෙන්ම රටේ දේශපාලනය බාර ගන්න අපි කැමතියි. හැබැයි බාර ගන්න ඉතුරු අනාගතයත් කරලා දෙන්න. ඉතින් රටේ දේශපාලනය අපි හොඳ තැනකට ගේන්න පුළුවන් කියලා මම චෝදනා කරන්නේ. හැබැයි යෝජනාවක් අපි හදාගමු. මං කවදාවත් මගේ රට දාලා වෙන රටකට සේවය කරන්න යන්නේ. මට මගේ රට වෙනුවෙන් වැඩක් කරන්න තියෙනවා. රටේ අනාගතය අනිවාර්යෙන් බාර ගන්න ලෑස්ති. මට බැරි වුණොත් අපි පිරිසක් එක්ක බාර ගන්න ලෑස්ති. ඒ නැති වුණ තැන අපිට ඕන හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. මගේ රටේ මේ දැන්ගෙනකොට වීරවරියක් ඉන්නවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක්වත් විකට නළුවෙක්වත් දේශපාලන චරිතයක්වත් නෙමෙයි. දේවානි ජයතිලක ඇය හිස්ම පොද වෙනුවෙන් කතා කරන්නේ. විහාර මහදේවී පරම්පරාවෙන් එන නැති මං හරි ආසයි ඇත්ත කතා කරන මිනිස්සුන්ට සහ කෙලින් හිට ගන්න මිනිස්සුන්ට. කාන්තාවන්ගේ ජවය දෙන්න එතන. අපිට පුළුවන් කාන්තාවන්ට පිටිපස්සට යන්න නැතුව ඒ ශක්තියත් එක් ගමන් කරන්න. ඇයව මං දැකලවත් නැහැ. හැබැයි ඇගේ දේශපාලන ඇය දේශපාලනයට වඩා එදා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියක් විදිහට කතා කරන වදන් ටික මට ඇත්තටම ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න ඕන වුණා. මම නැවත නැවතත් කියන්නේ අපි අනිවාර්යයෙන්ම රටේ අනාගතේ බාර ගන්නවා. සුභාරංචියක් හැබැයි ඒක අසුබ කරන්න කලින් රටේ දේශපාලන අපි තව ටිකක් හදාගමු. වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න කලින් වැරද්ද කොතනද කියලා හොයන්න කලින් තම තමන්ගේ වැරදි වුණු දේවල් ටික හදාගමු. මිනිස්සුන්ට අගදික් කරන්න කලින් තමන්ට දික් වෙලා තියෙන ඇඟිලි හතර ගන්න. ගොඩක් වෙනස් රට, ගොඩක් වෙනස්. ආයාචනය කියනවා මම මගේ රට බයින්නේ. මේක ශ්‍රී ලාංකික රටක්. මගේ මට ගෙදරින් යද්දි මගේ තාත්තා කියනවා පුතේ ඔයාලා තමයි මේ රටේ අනාගතය බාර ගන්න ඕනේ. මෙතනත් ওই කතාව මහනවා. ඉතින් අපි දන්නවා අපිට බාර ගන්න ඕනේ කියලා. ඉතින් බාර ගන්න රටක් තියෙනවා. ලස්සන රටක් අපි හදාගන්න අපිට පුළුවන්. පාසල් ශිෂ්‍යාවට එකතු කරගෙන මේ ලංකාවේ තේන්න පිටිසත් එක්ක, ඒ කියන්නේ අපි හැමදාම දකින්න අර ධනපති පන්තියේ තේන්න පිටර කොනකට ලයින මිනිස්සුන්ගේ අදහස් වලට කියලා. රටේ දේශපාලනේ හරි මාවකතර ගත්තොත් ඔබටත් මටත් තවත් මේ ශ්‍රී ලංකාව යුරෝපීය රටකට ගතකොළුවක් වෙන්න ඕනේ. අවුරුදු 2600 ක ඉතිහාසයක් එක්ක ප්‍රෞඪ ශ්‍රී ලංකා මාතාවක් මට ඉති. ඇයි අපි අවුරුදු 200ක් 300ක් තියෙන යුරෝපීය රටක ආකෘතික සංගම් ඉගෙන ගන්න අපිට අපේ ක්‍රමයකට යන්න පුළුවන්. අපේ මොඩල් එකට යන්න පුළුවන්. එහෙම තියෙද්දි අපි තාමත් මගේ තාත්තා මට කියද්දි මගේ රට සංවර්ධනය වෙමින් පවතිනවා කියලා අද මට නොකියන්න තිබ්බ මේ රට සංවර්ධනය වෙමින් පවතිනවා කියලා. අන්න ඒතරම්.
දක්වයෙන් හරි අපිට බැරිතු. ඉතින් රට වෙනස් කරමු. ඔබටත් පුළුවන්, මටත් පුළුවන්, අපි හැමෝටම පුළුවන්. මන් නිහඬ වෙන්නම්. රට බාර ගන්න ලෑස්ති. රටේ ඉතුරු ටිකක් මට හදලා දෙන්න. බොහොම ස්තුතියි.